අපි දෙන්න ගොඩාක් කාලයක් තිස්සේ ප්ලෑන් කරපු ගමනක් තමයි අද අපි මේ යන්න ලැහැත්ති වෙන්නේ. ජෙෆ්නා, දවස් 4කට අපි ජෙෆ්නා යන්න හදන්නේ. ළඟදි ජෙෆ්නා යන්න බලාපොරොත්තුෙන් ඉන්න ඔයාලටත් මේක වැදගත් වෙයි කියලා හිතනවා. මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. දිනුමලි YouTube channel එක. අපි මේ වගේ යන විශේෂ තැන් ගැන විස්තර දැනගන්නත්, මගේ අතින් හැඩවෙන මනමාලියන්ගේ ලස්සන බලන්නත්, ඒ වගේම රූපලාවන්‍ය රහස් දැනගන්නත් පුළුවන්. අපි ගෙදරින් පිටත් වෙද්දි දවල් 11:45ට විතර ඇති. අපි ජෆ්නවලට හවස 6:30 විතර වෙද්දි ලං වුණා. අපි රෑකෑමත් අරගෙනම නවතැනට යන්න කියලායි ලැහැත්ති වුණේ. අපි රෑකෑමට ගියේ නාග විහාරයේ ඉස්සරහා තියෙන අක්ෂතායි කියන හොටෙල් එකට. ඒක පැරණි හොටෙල් එකක්. ඒකේ කෑම නම් ඇත්තටම රසයි. අපේ නවාතැන්පල වුණේ ජෆ්නා හෙරිටේජ් බංගලෝ එක. ඒක තියෙන්නේ KKS පාරේ තෙලිප්පලේ පොලිසිය ඉස්සරහමයි. එතන තැන ඇත්තටම හොඳයි. ඒ වගේම තමා නිස්කලංකයි. රූම් එකත් හොඳටම තිබුණා. ලොකු ප්‍රයිස් එකකුත් නෑ. සාමාන්‍යයෙන් රූම් එක 5,000-10,000 අතර වගේ ගන්න පුළුවන්. මං හිතනවා ජෙෆ්නා යන ඔයාලටත් මේක වැදගත් තැනක් වෙයි කියලා. අපේ ජෙෆ්නා පළවෙනි දවස තමයි මේ. අපි උදේම ගියා අපේ හිතවත් අයියා කෙනෙක් ඉන්නවා එයාව ගන්න. අපි මෙහෙ ඉතින් ඇවිදින්න දන්නේ නෑනේ. එයා තමයි අපිට හැම තැනක්ම පෙන්නුවේ. ඒ වගේ මේ ගැන විස්තරත් කියලා දුන්නේ. මේ අපි යන්නේ උදේට කෑම ගන්න. අපේ පැතිවල තියෙන හෙළබොජුන් හලවල් වගේ තැනක් තමයි මේ. මෙතනට කියන්නේ ආච්චි අම්මා කියලා. මෙතන කෑම ජාති ගොඩක් තියෙනවා. වඩේ, උළුඳු වඩේ, කඩ්ලට්, ඉන්දියාප්ප, කිරියාප්ප, ඉඩ්ලි, ඒ වගේ ගොඩක් ජාති තිබුණා. මට නම් මෙතනින් විශේෂ දෙයක් වුණේ ඉඩ්ලි කිරියාප්පයි. මම කලින් කාලත් නැති නිසා මට නම් ගොඩක් ආසාවෙන් කෑවා. පළවෙනි ස්ථානය තමයි නල්ලූර් කෝවිල. යාපනේ ආවොත් නල්ලූර් කෝවිලට අනිවාර්යෙන්ම යනවනේ. අපි යන දවසේ කෝවිලේ පූජාවන් සෙනගත් හරියට හිටියා.
දෙවැනි ස්ථානය වුණේ සංකිරියන් මාලිගය. තුන්වැනි ස්ථානය තමා නිලාවාරි ළිඳ. පතුල නැති ළිඳ කියලත් මේකට කියනවා. කියන්නේ වතුර බැස්ම කියන්නේ මේ පැත්ත උතුරු පැත්ත. උතුරු පැත්ත. ඒක නිසා මේ මාතලේ ඉඳලා තමයි දියගඟ මේ සුදු ගඟ කියන එක මේ පැත්තට භූගත ගංගාවක් විදිහට ගලනවා. ඒකෙන් එන වතුර මේකට එනවා. මේකේ වතුර අපි ඊට පස්සේ යනවා කීරමලේ පොකුණට. මුහුදයිනේ තියෙන්නේ. මුහුදයිනේම මුහුදත් එක්කම තියෙන්නේ. ඒකේ වතුර ලුණු රහ අඩුයි. ලුණු රහය තියෙනවා පොඩ්ඩක්. ඒකයි මේකයි එකට සම්බන්ධයි. මේකයි මේකත් එකට සම්බන්ධයි කුස්තරවලින්. මේක ගැඹුර මේක පතුලක් තියෙනවා. හතරවෙනි ස්ථානය ලයිට් හවුස්. දැන් රේඩාර් දිනන්නේ ඉස්සර මොහොදු ලැබින්දා ගොඩ බිම්මල වදින හින්දා මොහොදු රටේට ලයිට් හවුස් එකේ තමයි එළියෙන් එළිය බලන්න තමයි එන්නේ. ඒකේ මේ තමයි පේදුරු තුඩුවේ තියෙන ලියුම් පෙට්ටිය. මේ අපි දැන් ගමන් කරන්නේ ලංකාවේ ඉහළම මුදුනේ ජැටිය උඩින්. පස්වෙනි ස්ථානය පේදුරු තුඩුව. එවැනි ස්ථානය කන්කසන්තුරේ ස්ටේෂන් එක. හත්වෙනි ස්ථානය තමා නාගුලේස්වරම් කෝවිල. අටවැනි ස්ථානය තමයි කීරමලේ පොකුණ. වන තැන තන්මයි බෞද්ධ අපිට ඉතාමත් විශේෂ තැනක් දඹකොළ පටුන. ජම්බුකෝල පට්ටන මේක ජම්බුකෝල පට්ටන විශාක පට්ටන පතුන ජම්බුකෝල පට්ටනට ආව කියලා කියන්නේ ඔහොම තමයි රුවල් නෙවේ රුවලින් ආව කියලා කියන්නේ. ඒ ඇවිල්ලා මෙතන ඉඳලා තමයි ශ්‍රී මහා බෝධිය මෙතනින් අරගෙන අර කරක් වට
මොහොතේ ගිහිල්ලා තමයි ගත්ත කියලා කියන්නේ ඒ අරගෙන ගිහිල්ලා අපි ඊයේ අර රැට කාපු තැන නාග විහාරයට යනකම් පළවෙනි දවසේ අරන් ගියාලු පෙරහැරේ. ඒ දවසේ එතන ඉඳලා යන ගමන් යන යොදුනේ යොදුනට ගල්කණු හිටියවා කියලා කියනවා. ඒ ගල් අනුරාධපුරට යනකම් අනුරාධපුරේ තුර රාජධානී අනුරාධපුරේකම් ගල්කණු හිටියවා. ඒ ගල්කණු හිටවපු තැන් පදමහා විහාර විදියට පස්සේ කාලේ පාවිච්චි වුණා කියලා කියන්නේ. ඒ වගේ කරපු එක තැනක් තමයි අපි කන්දරෝඩේ කදුරුකොඩ විහාරය කියලා දැන් පස්සේ යනවා. කදුරුකොඩ විහාරය කියලා සෝන් වගේ තියෙන ඒවා එතන. ඒ වගේ ඒවදී අර ලංකාවේ දැන් රජමහා විහාර උතුරත් බෞද්ධ දැන් මේගොල්ලෝ කියන්නේ දෙමළ කියලානේ. බෞද්ධ සංස්කෘතියක් තිබුණා කියන තියෙන සාධක තමයි ඒවා. මෙතන ඉඳලා දැන් ඔය නාග විහාරේ පන්සල තියෙන තැනට යනකම් පළවෙනි දවසේ අරන් ගියා කියලා කියනවා. ශ්‍රී මහ බෝධිය තියෙන ඉඳලා ඊට පස්සේ එහෙම එහෙම අනුරාධපුරට යනකම් අරන් ගියා කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ කාලේ දැන් රජුරෝ මෙතෙන්ට එන්න නම් මේක රජුරුවන්ගේ පාලනයෙන් තියෙන්න ඕනනේ. පාලනයෙන් තියෙන්න ඕනනේ. සා එදා ඉඳලම මේක බෞද්ධ සංස්කෘතියක් තිබිලා තියෙනවා. උතුර රාජධානී උතුර වෙනකම්ම මෙතෙන්ට එනකම් මෙහෙතනකම්ම පැවිදිලා තියෙනවා අනුරාධපුර රාජධානී. දහවන ස්ථානය තමයි කසුරිනා බීච්. කසුරිනා බීච් එකට නම හැදිලා තියෙන්නේ මේ ගස්වලට තමයි කසුරිනා කියන්නේ. කසුරිනා ගස් තියෙන නිසා තමයි කසුරිනා බීච් වෙලා තියෙන්නේ. එකොළොස්වන ස්ථානය කදුරුකොඩ විහාරය. දූපතේ සිටියේ කියලා කියන්නේ කියන කාලේ ඒ රහතන් වහන්සේලා 69 දෙනා අතු වෑංජනක් වැළඳුවම ඒක විස වෙලා ඒගොල්ලෝ මැරිලා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ භෂ්මාවශේෂ ගෙනල්ලා මෙතන තැන්පත් කරලා ඒගොල්ලන්ගේ වයසේ හැටියට තමයි මේ තියෙන සයිස් වල තියෙන්නේ. ලොකු හාමුදුරුවන්ගේ ලොකුවටයි පොඩි හාමුදුරුවන්ගේ පොඩියටයි එහෙම 60ක් තිබුණා කියලා කියනවා. දැන් 20 ගණන් තමයි මේ හරියට අඳුර ගන්න තියෙන්නේ. මේ ස්ථාන 12ත් සමග අපේ පළවෙනි දවස නිමා වුණා. අපි දෙවැනි දවසේ යන්න හිතන් ඉන්නේ නාගදීපේ ඩෙල්ෆ් දූපත් බලන්නයි. දොළොස්වන ස්ථානය නාගදීප පන්සල සහ කෝවිල. දහතුන්වන ස්ථානය ඩෙල්ෆ් දූපත්. ඩෙල්ෆ් දූපත්වලටයි නාගදීප විහාරයට යන්න තියෙන්නේ එකම ජැටියෙන්. නාගදීප විහාරයට යන්න නම් ඕන වෙලාවක බෝට්ටු තියෙනවා. ඒ ඩෙල්ෆ් වලට යන්න බෝට්ටු අඩුයි. සාමාන්‍යයෙන් 8ට 10ට 4ට වගේ තමයි බෝට්ටු තියෙන්නේ. ගිහින් එන්න බලාගෙන යනවා නම් උදේම ගිහින් හවසට එන්න බලන් යන්න ඕනේ. නැත්තම් හවස 4 ටිප් එකට ගියොත් පහුවදා උදේට තමයි යහපහු එන්න වෙන්නේ. දහතර වෙනි ස්ථානය තමයි ටෙන්සිල් කොබ්බෑ කඩුව බ්ලාස්ට් වෙච්ච තැන. පහළොස්වන ස්ථානය තමයි යාපනයේ පුස්තකාලය. දාසවන ස්ථානය තමයි යාපනයේ ඔරලෝසු කණුව. දහඅටවන ස්ථානය තමයි රියෝ අයිස්ක්‍රීම්. මම නම් ආසාවෙන් ගිය තැනක් තමයි මෙතන.
19 වෙනි ස්ථානය KKS Beach. අපි 3 වෙනි දවසේ උදේ වරුවම වෙන් කරලා තිබ්බේ බීච් එකේ නාන්න. KKS Beach එකේ සැල්ලත් අඩු නිසා නාන්නත් හරිම පහසුයි. ඒ වගේම තමා බීච් එකත් හරිම ලස්සනයි. විසිවන ස්ථානය හැමහිල් බැංගලෝ එක. අපි 4 වෙනි දවස ගත කරේ හැමහිල් බැංගලෝ එකේ. ඒකේ වෙනම වීඩියෝ එකක් මම කරලා තියෙනවා. ඒක මම පහලින් දාන්නම්, ඔයාලටත් බලන්න. විසි 21 වෙනි ස්ථානය ජැෆ්න කොටුව. 22 ජැෆ්න මිදි. උරුම් පිරායි කියන ගමේ තමා මිදි වගා කරන්නේ. ඒ පාර දෙපැත්තෙම මිදි ගන්න පුළුවන්. අපිට මිදි වත්තක් බලන්න නම් බැරි වුණා. ඒ දවසල මිදි තියෙන නිසා බලන්න යන්න දුන්නේ නැහැ. විසි 23 වෙනි ස්ථානය යාපනේ මාකට් එක. එතැන්නත් යන්නම ඕන තැන. එතන තියෙනවා විශේෂයෙන් යාපනයටම ආවේනික වූ බීම වර්ග, බයිට් වර්ග, තවත් කෑම ජාති ගොඩක් තියෙනවා. හතරවෙනි ස්ථානය අලිමංකඩ සැමරුම. විසි 25 වෙනි ස්ථානය හසලක ගාමිණී පිළිරුව.
අපේ දවස් 4ක යාපනයේ ට්‍රිප් එක මෙතනින් නිමාවටපත් වුණා. අපිට යාපනයේදී ගොඩක් උදව් කරපු ජයන්ත අයියටත් ගොඩක් ස්තුතියි. ඒ වගේම තමයි මේ වීඩියෝ එක බලපු ඔයාලා මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. දිනුමලී YouTube channel එක.